බැලුවොත් 2022 ජූලි මාසයේ වෙනකොට සාමාන්‍යයෙන් 166.7ක් තිබුණු උද්ධමනය මේ වර්ෂ ජූලි මාසයේ වෙනකොට 4.6ක්. කෙනෙක් ප්‍රශ්න කරයි බඩුමිල අඩු වෙලාද කියලා. අඩු වෙච්චේවත් තියෙනවා. හැබැයි බඩුමිල වැඩි වීමේ මේ වේගය 166.7ක් තිබුණා අවුරුද්දකට ඉස්සෙල්ලා. ඊළඟට අපිට තියෙන ලොකුම ප්‍රශ්න තමයි විදේශ සංචිත. 2021 ජූලි වෙද්දී ඩොලර් බිලියන 1.8ක් තිබුණා. දැන් අපි ඩොලර් බිලියන 3.8ක් ක සංචිත අපි සතුව තියෙනවා. ඒ වගේම රුපියල් යගය 2022 අගෝස්තු වෙද්දී ඩොලර් එකක් සඳහා රුපියල් 361ක් අපි ගෙව්වා. දැන් මේ වකවානු වෙද්දී රුපියල් 321ක් වාගේ වෙනකොට අපි ඩොලර් එකක් ගන්න පුළුවන්. මේක કૃතිමව කර පාලනයක් නෙවෙයි. ඒ වගේම රාජ්‍ය ආදායම 2022 වෙද්දී ලෝකේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිත සාපේක්ෂව අඩුම රටක් බවට පත් වුණා. දැන් ජනවාරි ජූලි රුපියල් බිලියන 1516යි 0.8ක් අපි ලබාගෙන තියෙනවා. ඒ වගේම පොලී අනුපාත 2022 සැප්තැම්බර් වෙනකොට 114.5යි මහ බැංකුව කියපු පොලී අනුපාතය. ඒක මේ අවුරුද්ද වෙනකොට 111යි සැප්තැම්බර් මාස වෙනකොට. අපි අවුරුදු 50ක් ප්‍රාථමික ගිණුමේ හිගයක් තියාගෙන ආවා. මේක තමයි අපි මේ එක්වරම හිර වෙන්න එක කාරණාවක්. අපි ගත්තොත් 2022 ජනවාරි සිට ජූලි ගත්තොත් ප්‍රාථමික ගිණුමේ හිගය රුපියල් බිලියන 247යි. හැබැයි 2023 ජනවාරි අත ජූලි බලපුවාම ප්‍රාථමික ගිණුමේ අතිරික්තය රුපියල් බිලියන 27යි. 2022 අප්‍රේල් වෙද්දී අපි තාවකාලිකව අපි විදේශ ණය ගෙවන්නේ නැහැ කියලා කිව්වා. මේ ණය ගෙවන්නේ නැහැ කියපුව එකත් හුඟක් අය හිතනවට වඩා වෙනස්. අපි ගෙවන්නේ නැතුව නැවැත්තුවේ විදේශ ද්විපාර්ශ්වික ණය පමණයි. අපි ඒ කාල සීමාව විදේශ බහුපාර්ශ්වික ණය ගෙව්වා, සියලුම දේශීය ණය ගෙව්වා. දැන් අපි IMF එක සාකච්ඡා කරලා පළවෙනි වාරිකේ ණය අරගෙන දැන් දෙවෙනි වාරිකේ සාර්ථක සාකච්ඡාවක් යන මොහොතක්.